ඇයි ස්මාර්ට්ෆෝන් ගිනිගන්නේ? එහෙම නැත්තම් පුපුරන්නේ? ඉතින් ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. හැබැයි ප්‍රධානම හේතුව තමයි මොබයිල් ෆෝන් එකට එන බැටරිය එක. ඉතින් මෙන්න මේ බැටරිය එක ඉදිමුණොත් නැවුණොත් එහෙම නැත්නම් ඕනවට වඩා රත් වුණත් මොබයිල් ෆෝන් එකක් පුපුරන්න සහ ගිනි ගන්න තියෙන chance එක වැඩි. අනිත් කාරණාව තමයි කිසිම කම්පැනි එකකින් පිළිගත්තේ නැතත් යාළ මොබයිල් ෆෝන් එකක් හදනකොට සිද්ධ වෙන manufacturing effects වලනොත් device එකක් පුපුරන්න තියෙන chance එකක් තියෙනවා. කොහොම නමුත් සාමාන්‍යයෙන් smart phone එකක් ඔයාගේ අතට ලැබෙන්න කලින් ඔයාලා දන්නවා ඇති ඕනම කම්පැනි එක R&D team එකක් ඉන්නවා. ඒ කියන්නේ research and development team එකක්. ඉතින් මෙයාලා තමයි තීරණය කරන්නේ මෙන්න මේ ෆෝන් එකට කොච්චර megapixel ගානක් වෙන camera එකක් ඕනද, design කරන්නේ කොහොමද සහ ඒකට අදාළ කරන battery එකත් මොන වගේද කියලා මෙන්න මෙයාලා තමයි තීරණය කරන්නේ. ඉතින් මෙන්න මේ දේවල් සේරම හරියට සිද්ධ වුණාට පස්සේ තමයි ඕනම කම්පැනි එකකින් මේකේ තියෙන manufacturing part එක පටන් ගන්න. හැබැයි මෙන්න මේ process එකේදී පොඩිම පොඩි වැරද්දකින් වුණත් ඔයා device එකක් අරගෙන සතියක් දෙකක් යනකොට මෙන්න මේ ෆෝන් එක පුපුරන්න පුළුවන්. මෙන්න මේ කාරණාවට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි Samsung සමාගමෙන් රිලීස් කරපු යාළගේ Note 7 කියන device එක. කොහොම වුණත් Samsung සමාගමෙන් යාළගේ වැරද්ද පිළි අරගෙන, ඒ කියන්නේ යාළගේ manufacturing effect එකක් තිබ්බ කියලා පිළි අරගෙන මෙන්න මේ විකුණපු හැම Note 7 එකක්ම යාළ ආයෙ පාරක් විකුණපු අයගෙන් මිලදී ගත්තා. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙච්චර ලොකු කම්පැනියක් වෙලත් කොහොමද හොඳටම රිසර්ච් කරලා හදන mobile phone එකක් පුපුරන්නේ කියලා. ඒකට ඉතින් දෙන්න උත්තරයක් නැහැ. මේ හැම එකම electronic items. කිසිම සමාගමකින් guarantee එකක් දෙන්නේ නැහැ ඔයා පාවිච්චි කරන device එකක් පුපුරන්නේ නැති වෙයි කියලා. ඉතින් ඕන වෙලාවක ඕනම තැනකදී ඔයා පාවිච්චි කරන ඕනම device එකක් ගිනි අර ගන්න හෝ පුපුරන්න පුළුවන්. කොහොම නමුත් ලෝකෙදි වැඩියෙන්ම පුපුරපු mobile phone අතර පළවෙනි ස්ථානයේ ඉන්නේ Samsung Note 7 එක. මොකද කියනවා නම් එයාලගේ unit million 3ක් විකුණුවට පස්සේ 96%කගෙම මෙන්න මේ device එක ආයෙත් එයාලා return ගත්ත manufacturer fault එකක් නිසා. දැන් ඔයාලට අහන්න පුළුවන් manufacturing fault එකකින් විතරමද mobile phone එකක් පුපුරන්නේ කියලා. ඇත්තටම නැහැ. මොකද කියනවා නම් mobile phone එකක් පුපුරන්න තියෙන chance එක ගොඩක්ම වැඩි වෙන්නේ manufacturing effect වලට වඩා පාවිච්චි කරන අපි කරන වැරදි නිසාමයි. ඉතින් ඒකින්ද මේ වීඩියෝ එකෙන් බලමු අපි හැමෝම කරන mobile phone එකක් ගිනි ගන්න හෝ පුපුරන්න තියෙන chance එකකට ඉඩ දෙන වැරදි මොනවද කියලා. මොබයිල් ෆෝන් එකක් අරගෙන අවුරුද්දකට විතර පස්සේ අපි හැමෝම අත්දකින්න දෙයක් තමයි ඉක්මනට බැටරි බහිනක, ඒ වගේම ෆෝන් එක ගොඩක් හීට් වෙන්න ගන්නවා සහ බැටරි එක සම්තාක් දුරකට ඉදිමිලා තියෙනවා. එතකොට අපි මුලින්ම කරන දේ තමයි ළඟම තියෙන ෂොප් එකට ගිහිල්ලා බැටරි එකක් රීප්ලේස් කරන එක. ඉතින් මෙතනදි කඩේට ගියාට පස්සේ කඩේ අයියා කියනවා මෙන්න මේ බැටරි රුපියල් 5000යි ඔරිජිනල් එකක්. හැබැයි වාට රුපියල් 18ක් බැටරියක් දාගන්න පුළුවන් කියලා. ඉතින් අපි හැමෝටම සල්ලි ප්‍රශ්න තියෙන හින්දා අපි මොකද කරන්නේ? අර තියෙන රුපියල් 1000 බැටරිය දානවා. ඉතින් ඒක තමයි අපි කරන පළවෙනිම වැරද්ද. ඔයා පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ තියෙන බැටරිය සම්බන්ධයෙන් අපි බ්‍රෑන්ඩඩ් බැටරියක් ගත්තොත් ඒක ඇත්තටම ඔයා ගන්න මොබයිල් ෆෝන් එකට ගොඩක් හොඳට ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. හැබැයි අපි අර ගන්න ලෝකල් බැටරිය එක සමහර විට කඩේ මිනිස්සුවවත් දන්නේ නැහැ බැටරියකේ තියෙන ප්‍රමිතිය සම්බන්ධව. ඉතින් කඩේ මිනිස්සුව දන්නේ නැහැ කියන්නේ ඉතින් අපිත් දන්නේ නැහනේ. ඉතින් ඔන්න ඔය දාපු ලෝකල් බැටරිය එක නිසා ඕනතරම් ලෝකේ ස්මාර්ට් ෆෝන් ගිනිගෙන පුපුරලා දිනවා. ඉතින් ඔයාම තමයි තීරණය කරන්න ඕනේ රුපියල් 5000ක් දාලා බ්‍රෑන්ඩඩ් එකක් දානොත් රුපියල් 1000ක් දාලා වාරු පාවිච්චි කරන ෆෝන් එක රුපියල් 20000 30000 40000 වගේ ෆෝන් එකක් නිකම්ම නිකන් පුපුරලා යන්න ඉඩ දෙනවද කියලා අර වගේ ලෝකල් බැටරි එකක් දාලා. මොකද ඒ දාන ලෝකල් බැටරි වල කිසිම ප්‍රමිතියක් නැති හින්දා ඒ දාන බැටරි එක ඉදිමෙන්න, නැවෙන්න සහ හීට් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි හින්දා ඔන්න ඔය කාරණා තුන මුල් කරගෙන මොබයිල් ෆෝන් එකක් පුපුරන්න තියෙන chance එක වැඩි බ්‍රෑන්ඩඩ් බැටරි එකකට වඩා. ඉතින් ඒකෙන්ද පුළුවන් තරම් ඔයා මොබයිල් ෆෝන් එකක පාර්ට්ස් රීප්ලේස් කරනකොට ඔරිජිනල් ඇක්සසරීස්ම දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වැරද්ද නම් නොකරපු කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැති තර මොකද මමත් අනන්තවත් ඒක කරලා ඇති. ඒ තමයි ඔයා මොබයිල් ෆෝන් එකක් ගත්තට පස්සේ ඒකට හම්බෙන ඔරිජිනල් චාර්ජ් එක පාවිච්චි කරන්නේ පළවෙනි මාස කිහිපේ විතරයි. මොකද ගෙදර මොබයිල් ෆෝන්ස් කිහිපයක් තියෙනවා නම් හැමෝම එක චාර්ජරයක් පාවිච්චි කරනවා ගෙදර තියෙන හැම ෆෝන් එකක්ම චාර්ජ් කරන්න. ඉතින් මෙතනදී ෆෝන් එකෙන් ෆෝන් එකට අදාළ කරන වොට් ගාන සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද සමහර වෙල වොට් 15 තියෙන්න පුළුවන්, 18 වොට් තියෙන්න පුළුවන්, 22 තියෙන්න පුළුවන්, සමහර වල 65 ඕ වගේ තියෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතලා බලන්න 65 වොට් එහෙම නැත්නම් 22 වොට් චාර්ජ් එකකින් normal phone එකක් charge කරවොත් ඇත්තටම බැටරියක ඕවර් හීට් වෙලා
බැටරි එක ඉදිමිලා පුපුරන්න තියෙන චාන්ස් එක වැඩි. ඉතින් ඕක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔයා කොහේ හරි ට්‍රිප් එකක් යනවා නම් මොකද එක යාළුවෙක්ට කියනවා චාර්ජ් එක අරන් එන්න කියලා. ඉතින් ඒ චාර්ජරෙම තමයි ඔයාගේ ෆෝන් එකත් චාර්ජ් කරන්නේ. ඉතින් සමහර විට ඒගෙන චාර්ජරේ මෙන්න මේ ඩොක් එක හොඳ වුණත් මෙන්න මේ පාවිච්චි කරන කේබල් එකත් හොඳට ඔප්ටිමයිස් වෙලා නැත්නම් එතනිනුත් ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි එකට වෙන්න තියෙන හානිය උපරිම වැඩි. ඉතින් ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා පුළුවන් තරම් ෆෝන් එකට ආපු චාර්ජ් එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් තර්ඩ් පාටි චාර්ජ් එකක් මිලදී ගන්නවා නම් ඒක බ්‍රෑන්ඩඩ් එකක් හෝ ෆෝන් එකට අදාළ කරන වොට් ගාන හරියට මෙන චාර්ජ් එකක් ගන්න ඔයා හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ බැටරි එක ආරක්ෂා කරගන්න නම්. තවත් හුඟ දෙනෙක් මට මැසේජ් කරලා අහන දෙයක් තමයි මෙන්න මේ බැටරිය සම්බන්ධව රෑට චාර්ජ් එකකට ගහලා එළි වෙනකන් තියෙන එක සුදුසුද කියලා. එතනදී ඔව් කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අලුතෙන් එන ස්මාර්ට් ෆෝන් වල නම් අපිට බලා ගන්න හම්බෙනවා ඕවර්නයිට් චාර්ජින් ප්‍රොටෙක්ෂන් එකක්. ඒ කියන්නේ 100%ක් චාර්ජ් එක වුණාට පස්සේ ඔටෝමැටික් මේක ඩිස්කනෙක්ට් කරනවා. හැබැයි කලින් ආපු ස්මාර්ට් ෆෝන් වල සහ මොබයිල් ෆෝන් වල මෙන්න මේ ඔප්ෂන් එක බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ 100%ක් චාර්ජ් වුණාට පස්සෙත් චාර්ජ් එක හරහා ෆෝන් එකට දිගටම මේ දේ සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන බැටරි එකට පොඩි හරි හානියක් සිද්ධ වෙනවා. ඉතින් මේක තව කාලයක් ටික වුණාට පස්සේ අනිවාර්යයෙන්ම ෆෝන් එකේ බැටරි ඉදිමෙන්න බලනවා සහ ඉදිමුණාට පස්සේ ඔයා දන්නවා මොකද වෙන්නේ කියලා. තවත් ස්මාර්ට් ෆෝන් එකේ බැටරිය ඉදිමින්න සහ පුපුරන්න තියෙන චාන්ස් එකක් තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ඕවර් හීට් වුණාට පස්සේ අපි ගිහිල්ලා චාර්ජ් එකට ප්ලග් කරන එක. සාමාන්‍යයෙන් අපි ගේම් එකක් ගහනකොට දන්නවා මොබයිල් ෆෝන් එක හීට් වෙනවා සහ බැටරිය එකත් ඉක්මනින් බහිනවා කියලා. ඉතින් අපේ ගොඩක් කරන වැරද්දක් තමයි ගේම් එක ගහ ඉන්නකොට ෆෝන් එකේ බැටරි ලෝ වෙච්ච ගමන් ඉක්මනින්ම ගේම් එක ක්ලෝස් කරලා හෝ ගේම් එක ගහන ගමන්ම චාර්ජ් එක මෙන්න මේ ෆෝන් එකට කනෙක්ට් කරන එක. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොටත් ඕනමටත් වැඩිය ෆෝන් එක හීට් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි චාර්ජ් එක කනෙක්ට් කරාම චාර්ජ් එකනොත් පොඩි හීට් එකක් එන හින්දා අර ඕවර් හීට් වෙලා ඉක්මනින්ම බැටරි එක ඩෙත් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. අපේ ඉතින් ඒ දේ විතරක් නම් මම දැක් කරන්නේ. අර හීට් එකත් එක්ක සහ චාර්ජරෙත් කනෙක්ට් කරලා තියෙන වෙලාවක ෆෝන් එක තියන්නත් ගිහිල්ලා එක්කෝ ආ පාවිච්චි කරන TV box එක උඩ setup එක උඩ මොකක් හරි DVD player එකක් උඩ හෝ මොකක් හරි electronic item එකක් උඩ සමහර විට ඒකත් පාවිච්චි වෙනවා නම් ඒකත් මේ වෙනකොට හීට් වෙවි තමා තියෙන්නේ. ඉතින් ඒකත් හීට් වෙලා ෆෝන් එකත් හීට් වෙලා චාර්ජ් එක හරහත් පොඩි හීට් එකක් එන හින්දා පොඩ්ඩක් හිතලා බලන්න මොබයිල් ෆෝන් එකේ හීට් එක මොන වගේද කියලා. එහෙමත් නැත්නම් අඩුම ගානේ අපේ කට්ටිය ජනේලයක් ළඟින් අවුව වැටෙන තැනක හරි තමයි මෙන්න මේ මොබයිල් ෆෝන් එක තියන්නේ. ඉතින් එහෙම වුණාමත් ෆෝන් එක කොනකට වැඩි රත් වෙලා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ බැටරියට වෙන්න තියෙන ඩැමේජ් එක වැඩි. ඉතින් අපි දන්නවා හොඳටම ෆෝන් එකේ බැටරියෙන් තමයි ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එකක් පුපුරන්නේ කියලා. ඉතින් ඇයි අපි දැන දැනම මේ වගේ බැටරියකට හානිදායක විදියට ෆෝන් එක චාර්ජ් කරන්නේ? ඉතින් මතක තියාගන්න ඔයා ගේම් එකක් ගැහුවට පස්සේ ෆෝන් එක රත් වෙලා නම් තියෙන්නේ පොඩි හරි එක කූල් ඩවුන් එකක් කරලා චාර්ජ් කරන්න. එතකොට අපිට බැටරිය ටික කාලයක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියපු කාරණා වලින් ඔයාලා තේරෙනවා ඇති ෆෝන් එකක් ගිනි ගන්න සහ පුපුරන්න තියෙන chance එක ටිකක් වැඩිපුර තියෙන්නේ manufacturing effect වලට වඩා අපි කරන දේවල් හරහා බැටරියට සිද්ධ වෙන damage වලින් තමයි සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක් පුපුරන්නේ හෝ ගිනි ගන්න. ඉතින් මෙන්න මේ කියපු කාරණාවල් ඔයාලා හරියට follow කරොත් මම හිතනවා ඔයාගේ තියෙන මොබයිල් ෆෝන් එකේ බැටරිය එක තව ටික කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ කියපු දේවල් කරන එක නොකරන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාගේ අතේ. ඉතින් කරෝතින් ඔයාගේ මොබයිල් ෆෝන් එකේ බැටරියකට හොඳයි, කරේ නැත්නම් බැටරියකට හොඳ නැහැ. ඉතින් මම අද කතා කරේ ලෝකේ මේ වෙනකොට මොබයිල් ෆෝන් පුපුරන්න ප්‍රධානම හේතුවක් වෙච්ච බැටරියක ආරක්ෂා කරගන්න කරන්න ඕන ක්‍රම කිහිපයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් ඔයාලට පුළුවන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න සහ මේ වීඩියෝ බලන්න ඔයා පළවෙනි පාට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැබැයි තියෙන bell icon එක press කළොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද, SL Photo විතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.